අමතක කරන්න බෑ ගෙදර තාත්තා තමයි දෙවියන් වහන්සේගේ නියෝජිතය. එතකොට ආශිර්වාද එන්නේ තාත්තගෙන් අම්මගෙන් දරුවන්ට. දරුවෝ කොච්චර හොඳ වුණා තාත්තා ඔවට විවුත්වලා තිබ්බ. අර එන ආශිර්වාදෙ එතනින්ම කැඩෙනවා. කැඩිච්චම දරුවෝ ඔච්චර මහන්සි වුණාට ප්‍රතිඵල නැහැ. ඒක හරි මේ කේති ජංක මේ කියන හරි අසාධාරණයි. කොච්චරද ඉන්නව මන් දන්නද මේ බැඳපු ජෝඩුව බඳින්න ඉස්සරිනුයි බැඳලා පස්සේ බොහොම අගේට අර නිල් චිත්‍රපටි බලලා ඒ මිනිස්සු අමනුෂ්‍ය වෙලා ඉන්නේ. ඒ මිනිස්සු මේ ඩ්‍රග්ස් අරගෙන ඉන්නේ. හරි ඒ ඩ්‍රග්ස් අරගෙන ඉන්න ආයඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ. කරන දේවල් සිහියෙන් නෙමෙයි කරන්නේ. ඊට පස්සේ මේ යා කරන එක යාගයක් නෙමෙයි. ඒක විනාශයක්. ඇත්තටම කසාද ජෝඩුවක් කායික එක්ක වෙනවා කියන්නේ ලොකු යාගයක්. ලොකු ප්‍රාත්‍යහාරයක්. මොකද પરම්පරා ගානක් එක්ක පටන් ගන්න ඒ යාගෙන් પરම්පරාව පටන් ගන්නවා. අලුත් දරුවෙක්ගේ ඒ දරුවගේ પરම්පරාව එච්චර උතුම් දෙ බොහොම පහත් අතර ගේන අර අශුද්ධ දේවල් කරනවා. ඉතින් එහෙම වුණාම ඒක පටන් ගන්න තැනමදීම විස වෙනවා. අර දැන් ගීතවලිය 51 පහේ කියන මා මව් කුසට එන්නතර මම පෞකාරික උනේ මේ කියලා ඒකට තව උදව් කරනවා මේ වගේ නරක වැඩ කරපුවාම. එතකොට ඒ ළමයා උස තුලම අශුද්ධ දේවල් එක ඉන්නේ. මේ වරද්ද කරලා තිබ්බනම් ජීවිතේ කරුණාකරලා යන්න සප්පසද වාසිකාවට ගිහිල්ලා උන්වහන්සේට කියන්න මනස්ථාපනය වෙන්න උන්වහන්සේට කියන්න එක නිදොස්කන් කියලා. ඊට පස්සේ ස්වාමී කෙනෙක් ගාවට ගිහලා කොමිසමක් කරන්න. ඒ කොමිසමෙන් ඔයාගේ පාපේ සාපේ නිදහස් වෙනකොට ඔයා විතරක් නෙමෙයි ඒක නිදහස් වෙන්නේ. ඔයාලා ඉංග්‍රීසි පරම්පරාවම නිදහස් වෙනවා. ජේසු පිහිටායි. අපි සැබෑ ආදරයට එරෙහිව කරන ඕනෑම දෙයක් පාපයක ස්වරූපය තියෙනවා. මොකද අපව මවලා තියෙන්නේ සැබවින්ම අපගේ මැවුම්කරුවානන්ට ප්‍රේම කිරීමටත් ඒ වගේම අපගේ අසල්වාසීන්ට සහෝදර සහෝදරියන්ට සහ අපගේ සතුරන්ට පවා ප්‍රේම කිරීමටයි. එතකොට සැබෑ ප්‍රේමය කියන්නේ කුමක්ද යන්න ගැන අද විශාල අවුලක් තියෙනවා, වැරදි අර්ථකථන තියෙනවා. ඒ වගේම අද ප්‍රේමයත් රාගයත් විශාල විදිහට පටලවාගෙන තියෙනවා. ඒ වගේම පාපය සහ ප්‍රේමය අතර තියෙන සම්බන්ධතාවයත් අද ඇත්තට හරියාකාරව තේරුම් ගන්නේ නැහැ බොහෝ පුද්ගලයන්. ඒ නිසා තමයි අද තියෙන්නේ ප්‍රවණතාවයක් අපි කැමති ඕනෑම දෙයක් කිරීම, ඕනෑම ආශාවකට ඉඩදීම, ආශාවක් ඉටු කර ගැනීම වැරදි කාරණාවක් හෝ එහෙම නැත්නම් ඒ තුල කිසිදු පාපකාරී තත්වයක් නැති බවයි අද තියෙන ප්‍රවණතාවය. ඉතින් මේ නිසාම බොහෝ අයගේ ජීවිත අන්ධකාරයට ගිහිල්ලා විනාශ වෙලා තියෙන්නේ. මේ ගැන අපි අවබෝධයක් යම්කිසි ආකාරයක විග්‍රහයක් ලබා ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ ජීවත් වන අපගේ ජීවිත අර්ථවත් කර ගැනීම සඳහා. ඒ නිසා මේ සාකච්ඡාව සඳහා අප සමග අද පැමිණ සිටිනවා ජෝසෙෆ් මංජුල පීරිස් මහතා. එතුමා රෝමයේ රෙජිනා අපොස්තොලෝරුම් විශ්වවිද්‍යාලයෙන් එක්සෝසිසම් නැමති විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ අධ්‍යයනයක් ලබලා තියෙන, ඒ වගේම යාඥාව සහ මැදිහත් වීමේ යාඥා සම්ප්‍රදාය පිළිබඳ මනා අධ්‍යක්ීම් සම්භාරයක් යන මහත්මේ අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමතියි. ජේසුබීටායි එතුමාට. එතකොට දැන් අද මේ සමාජ මාධ්‍ය ජනමාධ්‍යවල බලපෑමක් නිසා ප්‍රේමය පිළිබඳව ඒ වගේම ලිංගිකත්වය පිළිබඳව අද විශාල විදිහේ විකෘති අදහස් පැතිරෙමින් යනවා විතරක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා මේ නිසා. ඔබතුමාට මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම උපදේශකයෙක් වශයෙන් මැදිහත් වීමේ යාඥාවේ නියැලෙන පුද්ගලයෙක් වශයෙන් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා.
ඒ ගැන මම මුලින්ම කැමතියි ඔබතුමාගේ අත්දැකීම් වලින් මේ සම්බන්ධයෙන් යම් කිසි විග්‍රහයක් අපට ලබා දෙනවා නම්. මහත්තුමනි බොහොම ස්තුතිය නැවතත් අපට අවස්ථාව ලබා දුන්නාට. මම විශේෂයෙන් මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. මේ මොකක්ද ජේසුස් දෙවියන් වහන්සේ අසාධාරණයි, දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරලා නැහැ, ඇයි අපි දුක් විඳින්නේ, ඇයි අපේ යාඥාවට අහුම්කම් දෙන්නේ නැත්තේ කියලා උන්වහන්සේමයි වටන්නේ. තමන්ගේ වරද පිළිගන්න කැමති නැහැ. දෙවියන් වහන්සේ තමයි චෝදනා කරන්නේ. මම මේකට සම්පූර්ණ විරුද්ධයි. මම ඔයාලට පැහැදිලි කරන්න කැමති, ඇයි අපිට ආශිර්වාද ලැබුණේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි අපිට ආශිර්වාද දීලා තියෙන ආශිර්වාද වලින් ප්‍රයෝජනක් නැත්තේ? මම කරන උපදේශ අවස්ථාවේදී සමහරක් අය කියනවා කූණියම් කියනවා, සමහරක් අය කියනවා හවල බන්ධනයක් කරයි කියලා. හොයාගෙන යනකොට කවුරුත් තුනියම් කළත් නැහැ, කවුරුත් බන්ධනයක් කළත් නැහැ. තමන් විසින් අසුද්ධාත්මට දොර විවුර්ත කළා. කොහොම සරල දේවල් වලින් විවුර්ත කළා. ඒ විවුර්ත කිරීමෙන් වෙන්නේ අසුද්ධාත්මය ඒ පවුලට ඇවිල්ලා පවුලේ මූලික ඇති දින තාත්තා, ඊළඟට අම්මා, ඊළඟට දරුවෝ ඒ ඔක්කොම විනාශ වෙනවා. ඇත්තම දැනද නොදැනද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ දේවල් වෙනවා. උදාහරණයකට ගත්තාම අපි කසාදය කියන්නේ සක්‍රමේන්තුවක්. ඒතකොට ඒ කසාදය සක්‍රමේන්තුව හරි උතුම්. ජේසුස් කියනවානේ මගේ තාත්තා ඔය දෙන්නේ එක්කලානම් ඒක මිනිස්සුන්ට වෙන් කරන්න බෑ කියලා. නමුත් අද අපේ කතෝලික කසාද කොච්චරක් කැන්සර් මේ එනල්මන්ට් වලට යනවද? දික්කසාද වීමක් වෙන්නේ. අද පල්ලියට තියෙන ලොකු මේ ප්‍රශ්නයක් මේ ඒ කසාද කැඩෙන එක ගැන. නමුත් ඒවට මූලික හේතු මොනවද? එහෙම නැත්නම් රූට් කෝස් කියන එක මම දෙන්නම් සරල. මේ කියන්නේ මගේ පොඩි අත්දැකීම් වලින් මම පෙන්නන්නම් කසාද කැඩෙන්න කියලා බේරුනේ කොහොමද? මනස්ථාපන කියන්නේ විශේෂයෙන්ම කොමිසම තුල කී දෙනෙක් අද නිකන් ස්ටයිල් එකක් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා එකට ඉඳලා බලමු අපි දෙන්නට දෙන්නා මේ හරි යනවද කියලා. ලිවින් ටුගෙදර් ඒක දැන් ස්ටයිල් එකක් වෙලා. ඒ ලිවින් ටුගෙදර් ස්ටයිල් එකෙන් පස්සේ තමයි තීරණය කරන්න. ඒකත් තීරණය වෙන්නේ සමහරට ඒ කාන්තාව ගැප් ගත්තාම මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැති හන්ද. එහෙම නැත්නම් කතුල් ස්වභාවය කියනවනේ අපිට ගැප් සල්ව් කරන්න බෑ කියලා. එයාලා දෙන්නගේ කසාදේ මූලික හේතු වෙන්නේ අර ගබ්සාවක් ගන්න බැරි හින්දා. නමුත් ඒක නෙමෙයි දීවන් වහන්සේගේ කැමැත්ත. එතකොට එතෙන්දී මේ ලයිසන් නැතුව වාහනයක් පදලා අහුනාම නීතියෙන් හරි හෝ වැරදි වැරදිකාරයි. ඒ ලයිසන් නැති එක්කෙනා හොඳ රියදුරෙක් වෙන්න පුළුවන්. නමුත් නීතිය අනුකූල බලපත්‍රයක් නැතුව රියපදවීම වරදක්. ඒකම ලොකු වරදක්. ඒ වගේ සක්‍රමේන්තු ඉස්සරේ ඒ කායික එක්කහ වෙලා කීප දෙනෙක් එක්ක එක්කහ වෙලා ටෙස්ට් කරලා කැමැතිද අකමැතිද මේ කොච්චර තමන්ට එක එක්කනට හරියනවද කියලා බලලා කසද බඳිනායක මගු මේ මේ ජීවිත හරි අඳුරේ ඉන්නේ. එයාලගේ අඳුර විතර නෙමෙයි එයාලගේ දරුවත් අඳුරේ ඉන්නේ. මම කලින් මීට පෙරත් කියලා තියෙනවා. නමුත් මම මේක නැවතත් කියනවා. එක්තරා දරුවෙක් අවුරුදු 13ක් 14ක් විතර ඇති ඉස්කෝල වලින් අස් කරනවා. ඒ ළමයාට විනය ගරුක නැහැ කියලා. ඒ ළමයාට තියෙන ප්‍රශ්නක ඇඟට නොදෙන ගිහින් ගෑන ළමගේ ඇඟේ ඇත් වෙනවා අනවශ්‍ය විදියට. ඒ ළමයිව අල්ලනවා කරදර කරනවා. ඒ හැන්ද ඉස්කෝල වලින් අස් කරා. ගෑන ළමයි විතරයි පිරිමි ළමයි. ඉතින් දැන් මේක මේ ඒ දෙමව්පියන්ට කිව්වේ මේ මානසික ලෙඩක් කියලා. ඒ වුණාට මේ ළමයාව ඉස්කෝල පහකින් අයින් කරලා තියෙනවා. දැන් යාට යන්න ඉස්කෝලයක් නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරනේ මේ ළමයා මේ අතපය කපාගෙන මේ සීදී විනාහ ගන්න ලෑස්ති. ඉතින් එහෙම වෙච්චාම මේ දෙමව්පියෝ යන්න තියෙන හැම තැනකටම යනවා. හොඳ වෙලාට ඩුබායි වල දේවාල නැහැ. මේ දේවාලයක්වත් තියෙනවා. නමුත් ඒකට දේවාලයකට කියලා නැහැ. ඔය කතෝලික මේ පිපිදීමේ යාඥා කණ්ඩායම වලට එක එක්කෙනා පස්සේ ගියා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිම කරකිලාව අපේ යාඥා කණ්ඩායමට. ඊට පස්සේ දැන් මේ ළමයාව එක් කරන් ආවේ. අපි යාඥා කළා. අපිට තේරුණ දෙයක් තමයි මේ ළමයාගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ ළමයා පිළිසිදාගත් ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ කියලා. පස්සේ අපේ නායකයයි මායි දෙන්නම කිව්වා මේ දරුවෝ ගෙනල්ලා වැඩක් නැහැ. අනික අවුරුදු 15 අඩු ආයත අපි කෙලින්ම ඇතුළාන්තයේ සුවයක් කරන්නේ. ඒක අපිට උගන්වන තියෙනකෙම විරුද්ධයි. ඒ හන්ද අපි එයාගේ අම්මව තාත්තව හම්බෙන්න ඕන කියලා. ඊට පස්සේ සුමානකට පස්සේ අම්මා අම්මා ආපුහම අපි කට්ටිය මේ ආඥා කළා. අපිට මෙන්න මෙහෙම දෙයක් තියෙන දැනෙනවා. මේකේ මේ අශුද්ධකමක් තියෙන කියන
හෝලිනස්සකක් නෑ කියලා මේ අයගේ පිරිසිද ගැන මොකක්ද වනේ කියලා. පස්සේ අම්මට එක පාට තේරුන්නෑ. පස්සේ අපේ එක්කෙනෙක් පොඩි ලීඩ්ඩක් දුන්න කියන්න තේරෙන්ද කිව මෙයා වාලා මෙම ගෙදර මේ පොනෝග්‍රෆි කියන්න මේ නිල් චිත්‍රපට අසභ්‍ය චිත්‍රපටි බලනවාද, එහෙම නැත්තං ඒ වගේ මොනහරි අශුද්ධ දෙයක් කරනවාද කියලා. ටික වෙලාවක අම්ම අපි දිහා බලන් ඉඳලා අඬන්න පටන් ගත්තා. ඒකම මේක ඇත්ත කතාව දැනුවේ මටත් තේරෙන්නේ මම කියන්න ඇත්ත කියලා. ඉතින් අපි කීප දෙනෙම හිටියා. අපි ඒ වෙලාවේ කොන්ෆිඩෙන්ෂියල් කියන රහස්භාවයේ අපි දියුරුමත් දුන්නා. මේ අම්ම ඉඳන් කිව්වා එයා වැඩ කරේ ජබ්ලරි වල ෆ්‍රී සෝන් එකේ නැවතිලා හිටිය සාජ්‍යවල. ඉතින් එදා ඒ දවසේ එයා පැය දෙකක් විතර ගියා එයාගේ ඔෆිස් එක ඉඳන් එයා ඉන්න ගෙදරට එන්න. ඊට පස්සේ එයා ඇවිල්ලා ඌයලා කරලා මේ පිඟම්බඩු ඔක්කොම හොදලා තියෙනකොට තාත්තා වෙනකොට හොඳට බීලා රෑ 11ට විතර කිව්වලා දැන් අපි අද අපි දෙන්න එකට ඉමු කියලා. එයා කිව්වා මේ නෝ මේ අම්මා කියනවා මට හරි මහන්සේ මං හෙට කලින් එන්න ඇවිල්ලා අපි එහෙම කරමු කියලා. ඒ තාත්තා පර මේ ඒ ඉන්නම ඕනේ කියලා එයා ඒ වෙනකොට මේ නිල් චිත්‍රපටිය බලලා එයා ඇවිස්සල හිටියා. කැමත් හරි අකමැත් හරි එයා ඒ නෝනයි මහත්තයා එකට හිටියා. දැන් කියනවා ඒ ඊට පස්සේ ඒ දෙන්න එක්ක වුණෙත් නෑලු සුමාන පහකට හයකට පස්සේ දන්නවලු එයා දැන් ගැබ් බරන් තියෙන කියලා. එයා පිළිගත්තා ඒ මම නෙමේ බැලුවේ මගේ මහත්තයා. මහත්තයා මාව නිකන් මේ ගණිකාවකට කරන විදියට කිසි ආදරයක් නැතුව මාව පාවිච්චි කරා. ඉතින් මම මොනවා කරන්නද මගේ මහත්තයා එයා බීලා හිටියේ එයා අර නර්ක ෆිල්ම් එකක් බල්ලා හිටියේ. ඉතින් ඒක ඇවිස්සලා ඒ ඔක්කොම වුණා කියලා එයා අඬන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අපිට තේරුණා අර ඔය සෙක්ස් මූවිය බලපුවාම ඒකේ ඉන්න අශුද්ධ ආත්ම තමයි අර අර මිනිස්සයාව කාමක හැඟීමට අවුස්සන්නේ. එතකොට එයාගේ ස්මෘතිත් එක්කත් එයාගේ ඇඟෙන් අවශ්‍ය දෙයක් නෙමෙයි වෙන්නේ සම්පූර්ණයෙන්ම අසුද්ධ ආත්මයක් එයාව පාලනය කරනවා. එතකොට එහෙම ඉඳලා ජැබ් ගත්ත දරුවා එයාගේ විස බීජ ඒ කියන්නේ බීජෙම හැදිලා තියෙන වැරදි විදියට ඒ තුලින් උනේ මේ ළමයා පොඩි කාලේ ඉඳන්ම හරි කාමුක මේ දේවල් වලට ලෑස්ති වුණා. එයාගේ අක්කට එයාට හරියට කරදර කරා. අක්කයි ගව මුස්සනවා ඔහොමම ඒ පොඩි කාලේ ඉඳන්ම. ඊට පස්සේ කාලයක් ආව ඉස්කෝල වලින් එළවලු දානවා. මොකද ඒ දේවල් ඉස්කෝලයටත් කරනවා. දැන් ඉස්කෝල පහකින් එළවලා දැන් යන්න තරම් නැතුව ඉන්න වෙලාවක තමයි මේ අපේ යාඥා කණ්ඩායමට ආවේ. ඊට පස්සේ අපි කිව්වා හරි දැන් අපි මේ රූට් කෝස් කියන්නේ එකට මූලික හේතු හොයාගත්තා. හොඳ කොමිසමක් කරන්න අම්මයි තාත්තයි දෙන්නම මේ ඊට පස්සේ අපි මේ අපි යාඥා කරමු මේ ඒ අශුද්ධ බලවේග ආපුවෙන් අයින් වෙලා මේ දරුවා නිදහස් වෙන්න කියලා. අනේ දෙවියන් වහන්සේට මහිමේ වේවා. අම්මගේ හොඳ කොමිසමක් තිබ්බ, තාත්තත් හොඳ කොමිසමක් කරා. මේ එමිසු නරක මිනිසු නෙමේ, නමුත් අර පරිසර යාළුවෙක් එව්ව ලින්ක් එක බිබී ඉන්නකොට ඒක බැලුවා. ඒක බලපුවාම ඇවිස්සුණා වැඩේ අනිත් පැත්තට ගියා. ඉතින් ඊට පස්සේ මනස්තාපය සහ මේ මේකෙන් අර ළමයා සම්පූර්ණ එක නිදහස් වුණා. අපි ළමයාට දෙනම යාඥා කරා. මොකද ළමයා අවුරුදු 14ක ළමයි. එයාටත් අපි යාඥා කර කණ්ඩායමක් හැටියට මේ ජේසුට කිව්වා මෙයා මේක නිදහස් කරන්න කියලා. මේ මෑතකදී මම Facebook එකේ දැක්කා දැන් මේ ළමයා හොඳට ඉගෙනගෙන බොහොම ඒත් ඉස්සරේ මට කියන්න අමතකුණා මේ ළමයා තව ලෙඩක් තිබ්බ අතපය කපා ගන්නවා. ලේ බල දකින්න ඕනේ. එතකොට පූසෙක් තියන් හිටියා. ඒ පූසගේ මෙයාගේ ලේ අරගෙන පූසර දෙනවා. ඇත්තටම සහෝදරනේ මේ කියන්න ඕනේ ගෙවල් වල පූස හැදුවට අශුද්ධ ආත්මවලට හරි ඉක්මනට එන්න පුළුවන් පූසෙකුට. ඒක සමහර අය දන්නේ නැතුව ඇති. ඔය කළු පූසොන්ට අශුද්ධ ආත්මනවා කියන එක බොහොම ශනික වෙන දෙයක්. පූසෝ හැම එක්කෙනාටම එනවා කියන්නේ මම තරක මම දන්නේ නැහැ. කළු පූසන්ට නම් හරික්මට එනවායි කියලා මම දැකලා තියෙනවා. මම ඒක අත්දැකලා තියෙනවා. අපි ඔය තැන් තැන් වල ගිහිල්ලා ස්වාමිලත් එක්ක වැඩ කරනකොට ඒ පූසෝ අමුතු විදියට කෑ ගහගෙන මේ පැත්ත නොපැත්ත බලාගෙන කඩා මිදන් දුවනවා. සමහර පූසෝ අර කැලියට දුවලා තියෙනවා. ඒ ස්වාමි ගෝවේ එක උනේ. ඉතින් මේ ওই පූසොන්ට එන්න පුළුවන් අශුද්ධ ආත්ම. දැන් මෙයා කරන්නේ එයාගේ අතේ මෙතන කපලා ඒ ලේ දෙනවා අර පූසට. එතකොට මොකද්ද වෙන්නේ? ලේ දන් දීමක් වෙන්නේ. එතකොට තවත් නරක වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට දෙස සාක්ෂාත් දරන්න ඕන. අද ඒ ළමයා ඒ වගේ ඔක්කොම නිදහස් වෙලා දැන්
පෘතුගාලයේ විශ්වවිද්‍යාලක ඉගෙන ගන්නවා. මේ ළඟදිත් මම Facebook එකේ දැක්ක යා හොඳට යාළුවෙක් එක්ක ඉන්නවා. දැන් එයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් සහෝදරනේ කවුද දැන් විවුත්තුනේ අසුද්ධාත්මට? ඊතර අම්මයි තාත්තයි. පාවුලතුමා පැහැදිලිම කියලා දෙනවා නේ මේ දෙවෙනි කොරන්තියේ 12:6 ඉඳන් 12ට මේ තමන්ගේ භාර්යාවගේ ශරීරේ ගණිකාවක් තත්ත්වයට ගේන්න එපයි කියලා. මොකද ඒ කාන්තාවගේ තියෙන ස්පිසාන්ත වාසය ඇයව දෙවියන් වහන්සේ නිර්මාණය කර තියෙන උන්වහන්සේගේ ස්වරූපය. මනුෂ්‍යයාගේ තියෙන තෘෂ්ණාව සහ කියන කාමික මේවා හන්ද ඒ නෝන්ලව අප සවුත් වැරදි විදිහට පාවිච්චි කරනවා. මම දන්නවා සමහරක පින්තූරු අරගෙන සමහරක වීඩියෝ දාලා ඒ වීඩියෝ මේ මොකද්ද එකට ඉන්ටර්නෙට් එකට දාලා ආත්මයක් මම දන්නවා සිය දිවිනහ ගත්තාය. එහෙම දේවල් වෙලා මේ ඔක්කොම විවුර්ත වෙන්නේ කාටද? අශුද්ධ ආත්මවලට. මම මින් පෙරත් කියලා තියෙන අවස්ථාවකදී කොහොමද මේ පොනෝග්‍රාෆි වලින් අශුද්ධ ආත්ම එන්නේ? මම එවෙනුවෙන් විශේෂ මේ කෝස් එකක් කරා මේ දුබයි වල ඉන්දියාවෙන් ඉඳන් ආපු ප්‍රසිද්ධ ස්වාමි කෙනෙක් හිටියා. එයා පාපුවාන්සේ නියෝජනය කරන ස්වාමි කෙනෙක්. දේව කාර්යය ඇවිල්ලා ලෝකෙ වටේ ගිහිල්ලා ওই පොනෝග්‍රාෆි කියන එකේ තියෙන බරපතලකම කියදෙන මම මේ එක කෝස් එක කරා. උන්වහන්සේ පැහැදිලිවම කියනවා කොහොමද අසුද්ධාත්මෙන් කිය. මොකද මේ දේව මන්දිරයේ ඩිස්ග්‍රේස් කියන්නේ මේ ඒක අපි අප අවඥාවට ලක් කරනවා. එහෙම ඒ කියන්නේ පහත් තත්ත්වයට ගන්නවා. මේ ඔය මේ අර ඒ නිල් චිත්‍රපටි වල තියෙන වර්ග තුනක් තියෙනවා. ඒ තුනම දෙවියන් වහන්සේ හරිම අකමැති දේවල්. ඉවර කමන්නේ නැහැ. හොඳයි. එකක් තමයි මේ සභාවේ පැහැදිලිව කියනවා අපිට බෑ අදෝමුඛී සංසදයේ ඒක සම්පූර්ණ අස්වාභාවිකයි. ඒ දේව මන්දිරයේ අපහසුට ලක් කරන එක. ඇත්තටම එක්තරා ක්‍රමයක් තමයි මේ සමහර කාන්තාව මම මේ දන්නා ඉන්න ඒ මිනිස්සු ඒ අයව දාලා යන්නේ නැහැ. මොකද ඔය ප්‍රශ්නේ හන්ද. ඒක අශුද්ධ ආත්මික බන්ධනයක්. ඒ වගේමයි සමහර අශුද්ධාත්ම යවලා ඉතර නායකයෝ ආගම් නායකයෝ ඒ වැඩේ කරලා අර ඉන්න අශුද්ධාත්මේ වහන්නේ එයාගේ ඉන්න අශුද්ධාත්මේ එකට උඩින් දාලා ඒක සීල් කරනවා වගේ. එතකොට ඒක සභාවටත් විරුද්ධයි. අපි අවභාවිත කරන්නේ දේව මන්දිරයක්. තව එකක් තමයි මේ ඕනම් අර කායික එක්ක වෙලා ශුක්‍ර ධාතු එළියට දාන එකෙන් ඒ සාපේට බයිබලේ තියෙනවා ඒ ඕනන්ව දෙවියන් වහන්සේ සාප කරලා මරනවා. ඒව උන්වහන්සේ කවදාකවත් කැමති නැහැ. සභාව පෞල් සරසුම කියන්නේ සරසුම් කරනවා කියන්නේ මේ ඉජැකියුලේට් කරන එක නෙමෙයි. ඒ කියන්නේ එකට ඉඳලා ශුක්‍රාණු එළියට දාන එක නෙමෙයි. දවස් ගණන් හදලා අර මේ පෝෂණය වෙලා තියෙන නේද මේ ඒ දවස්වල බලක් කළා කායික එක්ක වුණාම සභාව කියනවා ඒ ෆැමිලි ප්ලෑනින් වල අනුමතයි. අපිට අයිතියක් නැහැ කාගවත් ජීවිතයක් නැති කරන්න. සහෝදරන දන්නවද එක සැරයකට ධාතු පිට වෙනකොට මිලියන 3ක් මිලියන 5ක් අතර ජීවමාන ශුක්‍රාණු යනවා. එතකොට එක්කෙනෙක් නෙමෙයි මැරෙන්නේ මිලියන ගාණක්. මට කීප දෙනෙක් කියලා තියෙන දා තමයි අපේ ආර්ථිකය වැටලා අපිට හොඳට තිබ්බ බිස්නස් නැති වුණා දැන්දට පස්සේ කියලා නෝනට චෝදනා කරනවා. නෝනගේ අවසනවන්ත ගමන තමයි මේ වුණේ කියලා. නමුත් කතා කරන් යනකොට නෝනායි මහත්තයාව ළඟට ගෙනලා කතා කරපුවම දැම්මම අපිට දරුවෝ හදන්න ඕනේ නැහැ කියලා හැම වෙලෙම ශුක්‍රාණු එළියට දානවා. ඒ සාපේට ඉතින් ආර්ථිකයත් වැටෙනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාද නැති වෙනවානේ. ඉතින් එතකොට දැන් ඒකත් කවුද විවුර්ත කරන්නේ මේ අශුද්ධාත්මට? ඒ ගෙදරින මහා මිනිස්සයා. ඉතින් මිනිස්සු මේ තමන්ගෙම නෝනව මේ ගණිකාවක් තත්ත්වයට ගෙනල්ලා හැත විදියට දේවල් කරනවා. ඒක එකක්වත් දේවයන් වහන්සේට ප්‍රසන්න නැහැ. එහෙම කරන අය තියෙන ආශිර්වාද නිකම වැහෙනවා. ලොකු මේ වලාකුලක් ආපුවම ඉරේ තිබ්බ බලේ කොච්චර තිබත් වලාකුලෙන් පල්ලා ඉන්න ඔක්කොමලා අඳුරේ ඉන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේගේ මහිමේ ආදරේ ඔක්කොම තියෙද්දි අශුද්ධ දේවල් කරලා අපිට එන්න තියෙන ග්‍රේස් එක එන්න තියෙන ආශිර්වාද අපි මෙහෙම වහ ගන්නවා. දෙවියන් වහන්සේ ඕකට පලි නැහැ. බයිබලයේ කියවුවනම් තේරුම් ගත්තනම් ඔය හොඳට පැහැදිලිව තියෙනවා හැමදේම. එතකොට මේ එහෙම වෙලා මේ අපි දොරවල් විවුර්ත වුණාට පස්සේ තව තව දේවල් කරනවා. ගෙදර නොවන ඉදදී වෙන ගණිකාවන් එක්ක යනවා.
ඒකින් වෙන්නෙත් තව අශුද්ධාත්ම ගෙදරට කියන එක. සහෝදරනි තව හරි වැදගත් දෙයක් තියෙනවා. දේව වචනේ කියනවා දෙන්නෙක් එක එක්කෙනෙක් වෙනවා, ඒ දෙන්න එකහ වෙන්නේ කායික විතරක් නෙමෙයි. අපේ සක්‍රමෙන්තු තුල ඒ මහත්යේ නෝන එකට වෙනවා ඉස්පිසාන්තු වහන්සේ වුණ වලා බැලඳ ගමලා. ඒතෝ වෙලා ගන්නවා. ඒ වෙලා ගැනීම වෙන්නේ උන්වහන්සේත් අපි එකක් වෙනවා. මම හරි පිරිමි කෙනෙක්, හරි ගෑනු කෙනෙක්, හරි තමන්ගේ කසාදයට විරුද්ධ වෙන කෙනෙක් එක්ක හිටියනම්. ඒතකොට එයාගේ ස්පිරිතුවත් මෙයාත් එක්ක ඉන්නවා. මෙයාගේ ස්පිරිතුවත් එයාත් එක්ක ඉන්නවා. දන්නවද? මෙයාගේ කසාදේ උරුමේ කොටසක් මේ දෙන්නට එනවා. මේ දෙන්නගේ කසාද උරුමේ එයාගේ කසාදට යනවා. අන්තිම එක කැඳ හැලියක් වෙනවා. ආශිර්වාද එන්නේ නැහැ. ආශිර්වාද බිඳෙනවා. පළපුරුද්දෙන් මම කියන්නේ එහෙම තිබිලා ඒ අයව වෙන් වෙලා තේරුම් අරගෙන සමාව ඉල්ලලා තපසද වංශිසරන් ගිහිල්ලා කියන අහවලගේ ස්පිරිතු මගෙන් ගන්න, මම අරගෙන දේශම්දර පාමුල තියලා මගේ ස්පිරිතු මට දෙන්න කියලා ඒ දෙන්නාගේ විසන්දි වෙනවා. ඒ විසන්දි වීමෙන් මේ පැත්තට එන මේ පරිශ්‍රයට එන තියෙන ආශිර්වාද එහෙම එනවා. මේ අර නීති අනුකූලව නෝනගේ ප්‍රශ්නත් විසඳන එක තරම් විදිය. මොකද දෙන්නා මනස්ථාපනය වෙලානේ, එකට වෙන් වෙලානේ. සරල භාෂාවෙන් කිව්වොත් දෙන්නෙක් බැඳනවා මෙහෙම එකහ වෙන්න ඕනේ. මේක මැදින් වෙන බලවේගයක් තිබ්බත් මේ දෙන්නා සම්බන්ධතාවය කැඩෙනවානේ. අවිශ්වාසය ඇති වෙනවා, ප්‍රශ්නාර්ථ ඇති වෙනවා, ගෝ මේ මොකද එක එක්කෙනාට නූසන ගතිය තියෙනවා. මොකද ඒ දෙන්නා ඒ කසාදෙට තව එක්කෙනෙක් ඉන්නවා. තව මේකේ තව පැත්තක් තියෙනවා. අපි හිතමු කාන්තාව හරි ඒ පිරිමි කෙනා හරි කසාදෙට ඉස්සරින් මොකක්hari එකක් කරලා තිබයි කියලා. එයාලා කසාද බඳින්නේ අශුද්ධව, පිරිසිදු නැතුව. එතකොට අර සක්‍රමෙන්තු වෙන්නේ අශුද්ධ විදිහට. ඒකත් ওই වගේම බලපානවා. සමහරක බැඳලා යාළුවල ඉන්න අවුරුදු 6ක් 8ක් බැඳලා මාස 6ක් ඉන්නේ. ඒ මොකද බැඳාම සක්‍රමෙන්තුවක්, සක්‍රමෙන්තු මැද තව විසගොර එකක් ඉන්නවා. ඉතින් මේ ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් මම දන්නවා අවුරුදු 12ක් ලව් කරලා බැඳලා හිටියේ මාස 6යි. අන්තිමට ඒ හන්දා මේවා දෙවියන්ට චෝදනා කරනක වැරදි. මේවා අපි දොරවල් විවුර්ත කරලා තියෙනවා. කොච්චරද අය ඉන්නව මම දන්නා මේ බැඳපු ජෝඩුව බඳින්න ඉස්සරිනුයි බැඳලා පස්සේ බොහොම අගේට අර නිල් චිත්‍රපටි බලලා ඒ මිනිස්සු අමනුෂ්‍ය වෙලා ඉන්නේ. ඒ මිනිස්සු මේ ඩ්‍රග්ස් අරගෙන ඉන්නේ. හරි? ඒ ඩ්‍රග්ස් අරගෙන ඉන්න ආයඳ සිහියෙන් දෙමෙ ඉන්නේ. කරන දේවල් සිහියෙන් දෙමෙ කරන්නේ. ඊට පස්සේ මේ එයා කරන එක යාගයක් නෙමෙයි. ඒක විනාශයක්. ඇත්තටම කසාද ජෝඩුවක් කායිකව එක්ක වෙනවා කියන්නේ ලොකු යාගයක්, ලොකු ප්‍රාත්‍යහාරයක්. මොකද પરම්පරා ගානක් එක්ක පටන් ගන්න ඒ යාගෙන් પરම්පරාව පටන් ගන්නවා. අලුත් දරුවෙක්ගේ ඒ දරුවගේ પરම්පරාව එච්චර උතුම් දෙ බොහොම පහත් අතර ගේනවා අර අශුද්ධ දේවල් කරලා. ඉතින් එහෙම වුණාම ඒක පටන් ගන්න තැනමදීම විස වෙනවා. අර දැන් ගීතාවලිය 51 පහේ කියන මා මෞකුසර එන්නත් පෙර මං පෞකාරික උනේමි කියලා ඒකට තව උදව් කරනවා මේ වගේ නරක වැඩ කරපුවාම. එතකොට ඒ ළමයා උස තුලම අශුද්ධ දේවල් එක ඉන්නේ. මම දන්න ජෝඩුවක් හිටියා, ඒ ගෑනු කනට සමා වෙන මම මේ කියනකට හොඳ ලොකු මැනේජර් කෙනෙක් Nestle එකේ. ඒ නෝනාට මේ සුව වින්දනය කරනවා කියන එක දවසට සීසර කර ගන්න පුළුවන්. මහත්තයා මාස ගානක් අවුරුද්දක් විතර හැමදාම සප්‍රසාද වංශර කියලා යාත්‍රා කරනවා. නෝනා ඉඳන් සමහර එක ළමේ එයා දන්නේ කාගෙන් මේ ජැබ් ගත්තේ කියලා. නමුත් හොඳ මහත්තෙක් හිටියා. ඒ මහත්තයා මෙයාව තේරුම් ගත්තා. මේ තේරු අරගෙන එයා කරේ හැමදාම සප්‍රසාද මාත්‍යක හැමදාම උදේට ඉන්නවා මේ පූජාවෙන් පස්සේ සප්‍රසාද වංශයේ මේ වගේ අන්තිමට අපි එයාට ගෙනල්ලා යාඥා කළා. ඒ මහිමෙට ඇය සම්පූර්ණ නිදහස් වුණා. මුල අශුද්ධාත්ම, මුල අරණීල චිත්‍රපටි. එතකොට ඒ එකක්. තව දරුණු වැඩක් තියෙනවා. මේක ලෝක මේ සෞඛ්‍ය සංවිධානයේ මේකට හරියට මේ ප්‍රශ්නාර්ථයක් කරලා තිනා. පොඩි ළමයිව මොන ස්ටේෂන් එක අපචාරය කරනවා. ඔයා දන්නවද ඔය වයසක මිනිස්සු අනික එක ඒ ස්ටැටිස්ටික්ස් වල තියනවා 80% 93% අපේ දරුවෝ පිරිමි හරි ගෑනු හරි පවුලට දන්න පවුලේ දෙමව්පිය විශ්වාස කරන කෙනෙක් විතින් අපචාරය වෙලා තියෙනවා කියලා. ඒ අපචාර වෙනකොට වෙන ඩැමේජ් එක තමයි
මේ මම සිංහල වචනේ දන්නේ පෙරමෝන් කියලා මේ අපි ඉපදෙනකොටම දෙවියන් වහන්සේ අපේව ආරක්ෂා වෙන්න ඇහැට නොපෙනෙන ආරක්ෂක මේ මොකක් ශීල්ඩයක් වගේ දානවා. ඒ පලියක්. හා පලියක්. 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 ඒක පිරිමි ගෑනු කියලා නෑ අපි ඉපදෙන දායින්දම්ම වෙනවා. නමුත් මේක ඩැමේජ් වුනහම ඊට පස්සේ ඒ ළමයි වික්ටිම්ස් මේ වින්දිතයන් බව වින්දිතයන් වෙනවා නොදැනුවම. මේ සමහර මම ඒකත් ඉගෙන ගත්තේ මූලික දේවල් මේ අනුග්‍රහ කියන ආයතනේ අපේ ස්වාමි ළමයි ඒක කරන්නේ කවුන්සලින් සෙන්ටරයක් කොලෙජ් එකක් මේ ඩිග්‍රියක් කරන යන්න පුළුවන් එතන ඒකේ කරපු කෝසස් වලදී කියා දුන්නා තමයි ළමයි දෙන්නෙක් ඉන්නවා උදාහරණයක් දෙන්න එක්කෙනෙක් හරි ලස්සනයි සුරුබූටි දරුවේ තව එක්කෙනෙක් කියනවා එත ලස්සන නෑ බැලුවම ප්‍රියමනාප කෙනෙකුත් නෙමෙයි බස් එක යනකොට අර ප්‍රියමනාප නැති ළමයාට හරියට කරදර වෙනවා මිනිස්සු ඇගේ හැපෙනවා අනවශ්‍ය දේවල් කරනවා මේ ඒ ළමයා නම් තර සුදු ලස්සන ගෑන ළමයට මුකුත් වෙන්නේ නෑ පස්සේ ස්වාමියා අහ මේ ස්වාමියන් ප්‍රශ්නයක් අහන ඇයි මේ මාව විතරක්ම මෙහෙම වුනේ කියලා පස්සේ ස්වාමී අපේ ගුරුතුමා පාද විල්සන් කියලා එතුමා කිව්වා මේ ඕක වෙලා තියෙන මේ ෆෙරමෝන් එක ඩැමේජ් වෙලා එතකොට ඒක ආකර්ෂණයක් නුනයි කියලා. ඉතින් ඊට පස්සේ ළමයාගේ කතන්දර අහන් ගියා බාප්පා පොඩි කාලේ මේ රහසිගතව මෙයාව එක එක දේවල් කරනවා තාත්තගේ මල්ලි මේ එතකොට බය කිව්වොත් මරණයි කියලා බය කරලා තිබ්බා. ඉතින් ඇය වහල්ලියක් වෙලා හිටියා බාප්පට. එතකොට ඒ ෆෙරමෝන් එක ඩැමේජ් වුණාට පස්සේ බාප්පගේ තිබ්බ අර ජරා ස්පිරිට් එක ඒ පොඩි ළමයාට එනවා. ඒ ළමයා ගිය ගිය තැන මිනිස්සු වැරදි විදිහට අතපත ගන්නවා. අර අනික් සුරුපි ළමයා එහෙම එකට වෙලා නැහැ. ඒ ළමයා කොහෙ ගියත් යාර කවුරුත් අනවශ්‍ය දෙයක් කරන්නේ නැහැ. ඒ කට්ටිය ඊට පස්සේ කියලා දුන්නා ඔය ෆෙරමෝන් කියන මේ පලිය ඩැමේජ් වුණාම ඒ ඩැමේජ් එක දෙන්නෙකුට දෙන්නේ සම්බන්ධ වෙනවායි කියලා. ආත්මික ස්පිරිචුවල් බොන්ඩේජ් කියන ආත්මික බන්ධනයක් වෙනවා. ඉතින් ඊට පස්සේ සමහරක් අය සිය දිවිනහ ගත්තා. ඔය ඔය ප්‍රශ්නේ අහන්න. ලැජ්ජාවට. මම දන්නවා කෙනෙක් මාත් එක්ක අවුරුදු 12 වෙනකොට වැඩි බියට පත් වෙලත් නැහැ. ඒත් ඔය 100 කෙනෙක්. ඒ ගෑනු කෙනා මේක කළා අන්තිමට මේ වැඩි බියට පත් වෙලා අවුරුද්දක් විතර යනකොට ගැප් ගත්තා. කාලයක් තිස්සේ ඒ ගෑනු ළමයා ඒ ගෑනු කෙනා වහල්ෙක් වෙලා හිටියා. ඉතින් මේවා සමාජයේ වෙන දේව හන්දයි අපි කතා කරන්නේ. දෙමෝපියෝ ඕනට වැඩි විශ්වාස කරන්න බෑ පවුලේ කිසි කෙනෙක්. මම දන්නවා තව මාමල සීයලා තාත්තගේ හොඳම යාළුවා. එතකොට අම්මගේ හොඳම යාළුවා එක්ක අම්මත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනා. මේ වගේ මේ හරි ජාතික අපරාධයක් වෙනවා. ජාති කියන්නේ මේවා සමාජයේ වෙන දේවල් සමහරක් ලැජ්ජාවට කියන්නේ නැහැ. කොච්චර ගෑන ළමයි ඉන්නවද ඒ වගේ අපහසුතාවලට වැටිලා ලැජ්ජාව හන්දක් රටවහගෙන ඉන්නවා. මම දන්නවා ඒක ගෑන ළමයි බැරිම තර 60 කට්ටක් කියලා කියන සේෆ්ටි මේක තියාගෙන හිටිය දවසක් ওই වගේ ඇඟේ ඇතිලනකොට ඇන්න කට්ටකි. නෝ මාර මනුස්සය ලතෝනි දිලා කෑ ගැහුවා. කෑ ගහපුවම දැන් එයාට ඒකත් ලැජ්ජා. ඒ කියන්නේ මේ නිහ මගේ ඇඟට හේත් වෙන්න දවිලා මං ඇන්නට බස් එකේ මිනිස්සු ඔක්කොම අවධානය ආව ඒ දෙන්නට මොකද උනේ කියලා. කොහොම හරි ඒ මිනිස්සු බැහැලා ගියා බස් එකෙන්. එයාට ඊට පස්සේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හැටියට මේ පත්වීමක් හම්බෙලා ඒකට යන්න ලැජ්ජයි මොකද එයාගේ මේ අර ගිල්ටි මේ ගිල්ටි කියන්නේ මේ එයාට හරි මානසික මේ මේකක් කරලා තියෙන අර බස් එකේ හැමදාම ගමේ බස් එක යනවා ඒ බස් එකේදී මම කෑ ගැහුවේ මොකටද කියලා කවුරුත් කිව්වේ නැහැ ඉතින් ටීචර් කෙනෙක් වෙලත් කාලයක් යන්න නැතුව හිටියා මේ වැඩට මේ මේක හන්දා ඉතින් මේ මේ වගේ දේවල් සමාජය අද වෙනවා සමහරක් අය කතා කරන්නේ අමක ලැජ්ජාවට ඔය හම්බෙන දැන් එක්සත් ජාතික සංවිධානයේ කියන හැටියට 93ක් කියනවනම් කීයෙන් කී දෙනාද දැනට කම්ප්ලේන් කරලා මේ පොලිසියට ඇවිල්ලා මොනව හරි කරන්න. අනික සමහරක් අය එහෙම කම්ප්ලේන් කරපුවාම එයාලගේ ජීවිත අවදානමක් තියෙනවා. නමුත් අපි මේවා සමාජයට දැනුම් දෙන්න ඕන. අපි දෙමව්පිය හැටියට අපි දරුවෝ බලා ගන්න ඕන. අපේ වගකීමක් එක අපි දෙවියන් වහන්සේට වග කියන්න ඕන. ඉතින් ඔයාලගේ පහසුවට තමන්ගේ දරුවෝ නාඳුනායත් එක යවන්න විශ්වාස කරන්න එපා.
මේ සීලාච්චිලා වුණත් විශ්වාස කරන්න බෑ. පුළුවන් තරම් තමන්ගේ දරුව තමන්ගේ රැකවරණය තියාගෙන මොකද දවසක අපි දෙවියන් වහන්සේ ඉස්සර ගණන් බෙරන්න ඕනේ අපේ දරුවගේ අනාගතේ. ඒ වගේ අය තමයි අඩු වයසෙන් පොල්ලොත් එක පැනලා යන්නේ. ඒ වගේ අය තමයි අඩු වයසෙන් ගැප් ගන්න. ඒ වගේ අය තමයි අධ්‍යාපනයේ මම තව හොඳ උදාහරණයක් දෙන්නම්. මේක මේ මම නම් කියන්නේ නැතුව කියන්නම්. අපේ පල්ලියේ මේක උනේ. ඒ ළමයා මේ වයසට වැඩි හැදිලා තිබ්බ ළමෙක්, ලාංකික දුවෙක්. එයා පූජාවට උදව් කරන්න ගියා. දැන් පූජාවට උදව් කරන්න ගිහිල්ලා ඒ සේවය කරලා ඇඳුම් මාරු කරනකොට සංක්‍රිස්තියන් එයාගේ මේ මේ පපු අල්ලනවා. මේ නිකන් අල්ලනවා. ඊට පස්සේ මේ ළමයා කියන්නේ අම්මට. මොකද අම්මට බයයි. එක පාට ඉස්කෝලේ ටීචර්ලා කියන මොකද මෙයාට උනේ? මෙයාගේ ලකුණු ඔක්කොම පල්ලෙහාට ගියා. මෙයා දැන් කියනව ඇහෙන්නේ මතක නැහැ. සම්පූර්ණ වෙනස් වෙලා මොකද උනේ කියලා. පස්සේ එයාගේ අම්මා මට කතා කරලා කිව්වා මේ හරි ප්‍රශ්නයක්. මේ අපේ දරුවට මොකද උනේ කියලා යන්න බෑ. යාඥා කරන්න අරම මේව කිව්වා. ඉතින් මම ඉතින් මට පුළුවන් විදිහට යාඥා කරා උන්වහන්සේට මේ සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. ඒක නැත්නම් ඒ ළමයාට මේ මේ ඇත්ත කියන්න ආශිර්වාද දෙන්න කියලා. පස්සේ ළමයා කිව්වා ඇත්ත කතාව. පස්සේ දැන් රටේ නීති හැටියට ඒ වෙලාවේ ඒ මිනිස්සයව මේ පිටුහල් කරන්න ඕනේ. පස්සේ අපි ඕකට දන්න අපේ ස්වාමිලත් ඉන්නා. ඒ කට්ටිය ඔක්කොම ගිහලා ලොකු ස්වාමිට කියලා පෑ 24 න් යව රකින් පිට කරා. නැත්තම් නීති අනුකූල ගියා නම් අර හිරයවල ආ ජීවිතේට මේ මොකක්ද ඒකට කියන්නේ ලයිෆ් ටයිම් බෑන් එකක් එනවා. ඒකෙන් අනික පල්ලියට හරි අවනම්බුව. මේ නමුත් ඒ ළමයාගේ අධ්‍යාපන ලකුණු 100 ගත්ත ළමයා 35ට බැහැිනවා. හෝම්වර්ක් කරන්නේ නැහැ. ඔය බලාගත් ගමන් එක පැත්තක ඉන්නවා. හන්නේ නැහැ. අයි එයාට ඒ කරපු කැත වැඩේ එයාට වාවන්නේ නැහැ. හරි අහිංසක ළමෙක්. ඉතින් මේ දේවල් වෙන්නේ මොකද? අපි ඕනට වැඩිය මේ පිටායව මේ පිටායව යන විශ්වාස කරනවා. මම දෙමව්පියන්ට කාරණා කිලිම කියලා පුතෙක් වෙන්න පුළුවන් දුවෙක් වෙන්න පුළුවන් පොඩි අයව තමන්ගේ ඇස් මට්ටමේ පේන තරමින් තියාගන්න. මොකද ඔය වගේ දේවල් වලින් ඒ ළමයිගේ අනාගතේ නැති වෙනවා. මේ ඒ අනාගතේ නැති වෙන්න හේතුව ඒකට කාමික දේවල් වලට වැටලා අධ්‍යාපනයේ මෙමරි නැති වෙනවා. කියන්නේ මේ මතක ඕනට වැඩිය සුවවින්දනය කරපුවාම මතකේ නැති වෙනවා. ඒ නැතිවීමෙන් එයාගේ ඉදින්දා වැඩ කටයුතු කරන්නත් බෑ, අධ්‍යාපන කටයුතු කරන්නත් බෑ. අමුතුම පුද්ගලෙක් වෙනවා. ඒකට අපි වග කියන්න ඕනේ. අපි දෙමව්පියන්ට අපි බලා ගන්න ඕනේ අපේ දරුවෝ. අපිට බෑ මේ තව දෙවියන් වහන්සේ අපිට දරුවෙක් දුන්නාම මේ දරුවගේ වගකීම අම්මටයි තාත්තටයි තියෙන්නේ. ඒ අරෙන් අල්ලපු ගෙවල් වල මිනිස්සු නෙමෙයි. ඔව් සමහර කාලවල අපේ නෑදෑයෝ කියලා එහෙම නැත්නම් ආච්චිලා සීලට වගකීම් බාර දෙන්න ඔය අය අතර කොහොම දේවල් වෙනවා. මම තව උදාහරණයක් දෙන්නම්. මේක මම ඉන්දියාවේදී දොස්තර කෙනෙක්ගේ කතාවක්. මේක ලෝක පිළිගත් ස්වාමි කෙනෙක් කිව්ව කතාවක්. මේ අපි අතුලන්තේ සුවය ගැන කතා කරනකොට මේ දොස්තර පුතුම ලෙඩක් තිබ්බා. එයා බැඳලා හිටිය දොස්තර කෙනෙක්, මේ කේරළා දොස්තර කෙනෙක්. ඒ දොස්තර මේ බස්වල තෙරපිලා කෝච්චියේ තෙරපිලා ගිහිල්ලා කාගෑරි පස්සක් මිදි කරනක තමයි එයාගේ තිබ්බ ලොකුම දුර්වලකම. එයාගේ සොසයිටි එකේ වතුර ටැප් එකක් ඇරෙන සද්දයක් ඇහුණොත් ඉක්මනට ගිහිල්ලා මේ බාත්රූම් එකේ දොරේ කවුළුවෙන් මේ යතුරු දාන කවුළුවෙන් බලන කවුද නාන්නේ කියලා. වයසක් ප්‍රශ්නයක් නැහැ. එයාට බලන්න ඕන. එයයි එයාගේ නෝනායි දෙන්නම දොස්තරලා එයා දෙන්න නෝනා කාර් කැලුවක් යනවා ඉස්පිතාලට. මේ මහත්තයා කෝච්චි වෙනවා. ඒ කියන්නේ අර එයාගේ ආසාව සංසිඳව ගන්න. අවස්ථා කීපයකදී මිනිස්සු අල්ලගෙන ගහලා අරම මේක කළා. පස්සේ ඒ පැත්තේ මිනිස්සු තේරුම් ගත්තා මෙයාට තියෙන ලෙඩේ. ඒ වුණාට ගුටි කප වාරවල් අනන්තයි. ඉතින් ඊට පස්සේ මේ දොස්තරව එකරන් එනවා කවුරු හරි කෙනෙක් මේ ඔය ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකට බොම්බේ. ඒකල්ල මේ ෆාදර් ජෝස් කියන එක්කෙනා, එයා හරි මේ දෙවියන් වහන්සේ ප්‍රබල විදිහට පාවිච්චි කරන ස්වාමි කෙනෙක් තාමත් ඉන්නවා. උන්වහන්සේ කියනවා මේක හොයාගන්න බැරි ලෙඩක්. මෙයාට මෙහෙම තියෙනවා. එතකොට එයාගේ යාළු දොස්තරලා මනෝවිද්‍යාඥයන් ගාවට ගෙනිච්චා. එකක්වත් හරි ගියේ නැහැ. මේ ගුටි කාලා තුවාලේ වෙලා ඇවිල්ලත් ආයෙත් කරන්නේ අර දෙමයි.
ඉතින් මේ වයසක ගෑනු කෙනෙක් වුණත් කමන්න තරුණ කෙනෙකු ගෑනු කෙනෙක් නම් පස්සමිනිකුව. ඉතින් මේ එයාටක අන්ද වෙනවා. මිනිස්සු ඉන්න තන ඒදේ කරනවා. ඒ කරලා මිනිස්සුෙන් ගුටිකන කෝච් ඉන්දියාව කෝච්චකින් ගුටිකනවා කියන්න සීයත් දෙසෙකුණත් ගහන්න පුළුවන් ඔවගේ දේකති දන්නෙත් මිනිස්සු ගහන තා මිනිසුත් ගහනයට. ඉතින් මේ ස්වා මේ දොස්සට හරියට තුවාලවෙලා තියෙන මේ ඔය අවස්ථාවල්ල. ඉතින් එන්න මේ ඇ නෝනටත් හරි අපහසයක් මේක මේ දන්වා එකම කතන්දර කියල කොහොමරි හින්දු කට්ටිය මෙයාම එකරගෙන මේ පාද ජෝස් ගාට හඳ ජෝස් යාත්නය කරලා ඔයාගන්නවා ඇත්තටම මේ මේකේ මූලි රූට් කොස් කියන්නේ මූලික හේතු මොකක්ද කියලා. ඒ මූලික හේතු තම මෙයා තම පළවෙනි මුණුබුරා පවුලේ. එතකොට ගියා අම්මා මේ අරියා මේ කිට්ටුවෙන් ඒ දොස්තර පොඩි කාලේ බලාගන්න අම්ම කාවත් විශ්වාස කරන්නේ අම්ම විශ්වාස කර එයාගේ අම්මා. ඒ කියන්නේ මේ ඩොක්ටර්ගේ ආච්චි. මේ ආච්චි හැමදාම මෙයාව නාවලා ඉසේ ඉඳන් පතුලට යනකම් ඉමිනවලු. එයාගේ පිරිමියගත් ඉඟිනවලු. ඉතින් මේ ආච්චිගේ ආසාවට චූටි බබාගෙන් සංසිඳව ගත්තා. අන්තිමට ආච්චි මැරුණාම ආච්චිගේ ඒ ලස් ස්පිරිට් එක කියන්නේ කාමුක ස්පිරිට් එක මේ මුණුබුරාට එනවා. දැන් මුණුබුරාව ඔපරේට් වෙන්නේ අර මැරිච්ච ආච්චිගේ තෘෂ්ණාවේ. එහෙම නැත්නම් සෙක්ෂුවල් ඇඩික්ෂන් එකේ. ඊට පස්සේ ස්වාමීලා දෙන්නෙකුයි කට්ටියක් කවලා යාඥා කරා ආච්චිගේ ඒ අශුද්ධ ආත්මය මේ ඩොක්ටර්ගෙන් අයින් කරා. ඊට පස්සේ ඒකත් ඒ සම්පූර්ණ මේ ලෙඩේ සුව වුණා. ඔය ගෝවේ මිනිස්සුන්ට හරි දුර්වලකමක් තියෙනවා. ගෙදර පිරිමි දරුවෙක් ඉපදිච්චාම මේ එයාව නාවනකොට ගෙදර ඉන්න ඔක්කොමලා එයාගේ මේ පිරිමි අඟ ඉවිනවා අල්ලනවා. මේ ඒ වගේ ළමයි හතර පහ දෙනෙක් මම දන්න පොඩි කාලෙම මේ කාමුක ආසාවල ඇති වෙලා මේ කුංචමක පස්සේ ගිහලා හේත් වෙච්ච අය ඉන්නවා මම දන්න. සමා වෙන්න මම ඒගේ නමක් ගමක් කියන්නේ නැහැ. මේ කුංචම නිදියන් ඉන්නකොට මේ දරුවා ඇවිල්ලා කුංචම ගැඟේ මේ නරක විදියට මේ වෙනවා. තව ඒ වගේම එක්කෙනෙක් හිටියා අම්මා සුභවින්දනේ කරනවා දැකලා එයාගේ එකම දුව එයා සුවවින්දන කරන්න පටන් ගත්තා. මට වීඩියෝත් එවුවා. පස්සේ හොයන් ගියාම අර ඒ ස්පිරිට් එක ආපුහම මේ ළමයා චූටි ළමෙක් අවුරුදු එකමාරයි දෙකයි. එයා මේ සාමාන්‍ය මහා මිනිස්සෙක් කරන වැඩ කරනවා. පස්සේ අපි අම්මට මනස්ථාපෙන්දේ කියලා සප්‍රසාද වංශිකවට ගිහිල්ලා ඒ ඔක්කොම කරා අද දේව කරුණාවගේ අම්ම නෙමෙයි දුව සම්පූර්ණයෙන් නෝමල්. අම්මා ඒ දේවල් ඊට පස්සේ කරේ නැහැ. නමුත් ඒකට දෙවෙනි දරුවෙක් හදාගන්න උත්සාහ කරලා තාම හම්බුනේ නැහැ. මේවා සමාජය ඇතුළ වෙනවා මිනිස්සු කතා කරන්නේ නැහැ. සමහරකට මේ වගේ දේවල් වෙනවා අහන්න කෙනෙක් නැහැ. බෙදා මේ අහගන්න කෙනෙක් නැහැ. අහගන්න ගියාම මේ මිනිස්සු වැරදි දේවල් කරන්නේ. දුර්වල මිනිහට තව අනවශ්‍ය දේවල් කරනවා. ඉතින් ඒ හින්දා පිළිගත්ත හරි මේ කවුන්සිලර් කෙනෙක් ගාවට ගිහිල්ලා කරනවා මිසක් මං අවවාද කරනවා. අනිකේ කවුන්සලත් කවුන්සිල් කරන්න ඕනේ. පිරිමියෙක්ට පිරිමියෙක් ගෑනු කෙනෙකුට ගෑනු කෙනෙක් ළඟට ඉඳ බෑ. නීතියක් තියෙනවා මීට්‍රක් ඈත ඉඳගෙන තමයි කවුන්සිල් කරන්න ඕන. හේතුව මොකද ස්පර්ශය කරන්න බෑ. එතකොට මේ කවුන්සිලර්ස්ලගේ එක්කෙනෙක් නෙමෙයි අඩු ගන්න දෙන්නේ එක්කෝ වැඩි ඉන්න ඕනේ. මොකද තව කෙනෙකුට තව දුර්වල කෙනෙක්ව නොමග යවන්න පුළුවන්. ඒ හින්දා මේවා හරි අසාධාරණයි. ඊට පස්සේ මිනිස්සු දරුණු අපරාධ කරනවා ඒ වලින් ඒ අශුද්ධාත්ම වලින්. ඉතින් හුඟක් ළමයින්ට මතකේ හිටින් නැති වෙන එක හේතුවක් තමයි ඕන් නැතිව ඔළුවේ තියෙන එක. ඒ ඕන් නැති ඔළුවේ තව කෙනෙක් එහෙම වුණා මේ දැන් ළමයා සිය දිවි නහ ගන්න හැදුවා අවුරුදු 16ක් හරි 17ක් හරි. ඒකට හේතුව මල්ලි අර ඉස්සර VHS කැසට් බලලා ෆොනෝග්‍රාෆි මේව බලනවා අක්කා දැක්ක. අක්කට හම්බුනේ කොහමද? තාත්තා දවල් වැඩරලා ඇවිල්ලා කණ්ඩායන වෙලාවේ ඒව බලලා යාළුවොත් එක්ක ඒ කැසට් එක එහෙමම තියලා ගිහිල්ලා මල්ලි යාගේ ස්කෝලේ ඇරලා ඇවිල්ලා යාගේ හෝම්වර්ක් කරලා ඉවරලා DVD ප්ලේයර් එක දාපුවාම යන්නේ මේවා අන්තිම මල්ලි බලනවා. අක්ක ආත්තය කරේ තිබ මේ කියන්නේ අප්‍රසාදයේ හන්ද ඒ ගැන්ලම සිය දිවි නහ ගන්න හැදුවා. යන්තම් කවුන්සිලර්ස්ලා බේරගත්තා. ආ තාත්තව පෙන්වන්න බැරි වුණා. ඉතින් මේවා මේ සමාජයේ වෙනවා රහසිගතව. ආ සමහර අම්මලා මේ දරුවෝ පොඩි ළමයි ඉද්දි වෙන වෙන මිනිස්සු ගෙවල් වලට ගෙනල්ලා දේවල් කරනවා. මතක තියාගන්න දරුවෝ මේ අපේ ප්‍රේක්ෂකිනේ පළවෙනි අවුරුදු 4 මනෝවිද්‍යාවේද කියන
ඉන්පින්ටිං ටයිම් කියලා ඒකැන අවට වෙන හැමදේම දන්න ඇතුව ඒවක්කොම මේ ඔලුව රෙකෝඩ් වෙනවා. එතකොට කාලෙකට පස්සේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දරුව හරි අහිංසකයි. නමුත් අම්මගේ අර පොරමිනිහා ඇවිල්ලා කරන දේවල් ළමයා ඉද්දි කරනවා එයාට තේරෙන්නේ නැහැ. එයාට ගානක් නැහැ. එයා නිදි. ඔය ඔක්කොම කරලා ඒ කරන ඒවා දැක්කහම ඒ ළමයිගේ අනාගතය එතනින්ම ඉවරයි දරුව. මේ දෙමව්පියනේ. මේවා හරි අසාධාරණයි. තමන්ගේ තියෙන වරදල් වහගන්න තමන්ගේ ඊළඟ පරම්පරාවත් නැති කරගන්නවා. ඉතින් ඒ වගේ මම දැකලා තියෙනවා කවුන්සිලින් වලදී පරම්පරා තුනක් එකම පාපේ කරලා තියෙනවා. පළවෙනි දරුව දෙන්න තමන්ගේ මහත්කෙන් තුන්වෙනි දරුව පිටින්. ඒක පරම්පරා තුනකට ඇවිල්ලා තියෙනවා. මං කලිනුත් ඔය වගේ කතාවක් කිව්වා ඒක වෙන කතාවක්. නමුත් මේ කට්ටිය එයාලා මේ තමන්ගේ කසාදෙට මේ කසාදේ රැකගන්නේ නැහැ. ඒ කට්ටිය දැන් හොරෙන් සම්බන්ධ වෙනකට වැඩියම සාපලිස වැඩක් තමයි. ඒ ලව් එයාලා මේ කසාදෙන් පිට දරුවෙක් හදපුවාම ලෝක සාපයකට වැටෙනවා. ඒත් ඒ ළමයා සමාජයට වෛර කරනවා. තමන්ගේ ආශිර් මේ තෘෂ්ණාව තමන්ගේ ආශාවල් විසඳගන්න තමන්ගේ ඊළඟ පරම්පරා ගානක් නැති කරගෙන තමයි මේවා කරන්නේ. මේවා මේ සමාජයේ වෙන දේවල්. සමහරක් අයට මේක බලලා හිතට අමාරු ඇති. නමුත් මේක කළ යුතු නෑ. මේකෙන් අපේ සමාජය නිදහස් කරන්න ඕනේ. අපේ සමාජයට තේරුම් ගන්න ඕනේ මේවාකින් වෙන විපාක. ඔය දරුණු වැඩ කරන අය හැදෙන්නේ මෙන්න මේ වගේ මේ හේතු උඩ. ඉතින් කියන්න නම් ගොඩක් තියෙනවා එහෙම බලනකොට. මේම සමාජෙන් තුරන් කළ යුතුයි. අපි කරන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි. අපි දෙමව්පියන්ට අපේ ළමයි බාර ගන්න ඕනේ. අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ ඔක්කොම සමාජේ විකෘති කරන දේවල්. මම මෑතකදී දන්නවා මේ අවුරුදු 10ක් ඇති 11ක් ඇති ඒ ළමයාට දැන් WhatsApp වලින් මේ homework එක වුණා හන්ද එයාට ෆෝන් එකක් කරන් දීලා තිබ්බා. මගේ යාළුවා කරටක මෙයා එයාගේ නෝනායි ළමයි දෙන්නයි ඉන්නේ ඉන්දියාවේ. මේ ළමයාගේ ගණන් ලකුණු බැස්සා එහෙම බැස්සා. ඉතින් දැන් අම්මට හරි ප්‍රශ්නයක් මොකද්ද මේ හේතුව කියලා. ඊට පස්සේ ඒ අම්මා දැක්ක මේ ෆෝන් එක අරගෙන බාත්รูම් එකට යනවා ගියාම හොඟ වෙලාවට එන්නේ නැහැ. පස්සේ කොහොම හරි අම්මා මෙයාගේ ෆෝන් එක බලපුවාම යාළුවෝ එවනවා එක එක link WhatsApp වලින් මේ ද homework නෙමෙයි එන්නේ. එක එක වල් දේවල් ඔය නිල් චිත්‍රපටි. ඒව බලලා අර කොල්ල විකෘති වෙලා. අන්තිමට ගණන් හදන්න බෑ. ඔක්කොම පේන ජරා දේවල්. මේවා සත්‍ය කතා. මං කියන්න බැරි හන්ද මං එහෙම කියන්නේ නැහැ. නමුත් මේක අපේ සමාජාත්‍රේ වෙන දේවල්. මේවෙන් වෙන්නේ gedert අසුද්ධාත්ම වෙනවා මිසක් හොඳ දෙයක් නම් වෙන්නේ නැහැ මගේ සහෝදර සහෝදරිනේ. මේ සමහරක් අය ඉන්නවා මේ මම දන්න වයසක අය අවුරුදු 84යි මට බද ඉඳන් කියලා. බද මට තාමත් මේ සුවවින්දනයෙන් දෙරෙන්න බැහැලු. ඔයලා බලපුවා මෙයා පොඩි කාලේ චයිල්ඩ් මොලස්ටේෂන් ඒ කියන්නේ පොඩි කාලේ ආව අපචාරය වෙලා එයාගේ රසද ජීවිතෙත් එමය. ඊට පස්සේ දැන් ආච්චි කෙනෙක් වෙලා අවුරුදු 80 ගානක් තාමත් එයාට ඒ ආත්මෙන් ගැලවෙන්න බෑ. මං කිව්වා එහෙමනම් යන්න සප්‍රසාද වාසිකාවට ගිහිල්ලා මනස්ථාපන වෙලා ඒ ආපු ස්පිරිට් එක උන්වහන්සේගේ පාමුල තියලා ඔයාගේ ස්පිරිට් එක ආපස්සට ගන්න. ඒ වෙනකන් දැන් කොමිසම් කරපළියට ඒකෙන් ස්පිරිචුවල් බොන්ඩේජ් කියන එක දෙන්නේ නැහැ කොමිසමෙන්. කොමිසමෙන් වෙන්නේ පාපයට සමාවට පාපේ නැති වෙන්නේ. දැන් මාත් එක්ක හිටපු ස්පිරිචුවල් ඩිරෙක්ටර් ෆාදර් මයිකල් කාඩෝස් හුඟක් වෙලාවට අපිට එවනවා කොමිසමට ඇවිල්ලා එකම දේ කියන්නේ එයාට මේ ලාස්ට් එකෙන් එඩිට් වෙන්න බෑ. එතකොට අපේ ටීම් එකට එවනවා අපි ඒ ගැන යාඥා කරනවා. යාඥා කළා ওই ඩිලිවරන්ස් ප්‍රයස් කියලා සපසාද වහන්සේසම ගිනියලා ඒ කරන්න ඕනේ ඒ ව්‍යායාම කරලා ඒ ආත්ම බේර ගන්නවා. මේවා පිටින් ඉඳන් එන යක්කු නෙමේ. අවුල් කරන හුණියන් නෙමේ. අපි විසින් අපි විවුර්ත වෙන දේවල්. අමතක කරන්න බෑ ගෙදර තාත්තා තමයි දෙවියන් වහන්සේගේ නියෝජිතය. එතකොට ආශිර්වාද දෙන්නේ තාත්තගෙන් අම්මගෙන් දරුවන්ට. දරුව කොච්චර හොඳ වුණා තාත්තා ඕකට විවුර්ත වෙලා තිබ්බ. අර එන ආශිර්වාද එතනින්ම කැඩෙනවා. කැඩිච්චම දරුව ඔච්චර මහන්සිුණාට ප්‍රතිඵල නැහැ. ඒක හරි මේ කේති ජංක මේ
කියන්නේ හරි අසාධාරණයි. මොකද හරියට ගෙදර ඉලෙක්ට්‍රික් බඩු ගොඩාක් තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි බිල ගෙවල නැති හන්ද කරන්නේ නැහැ. ඉතින් මේ ඉලෙක්ට්‍රික් බඩු වලින් වැඩක් නැහැනේ. ඒව කර ළමයින්ගේ අනාගතේ නැති වෙනවා. තාත්තා මේ ජරාවල් බල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ නැති කරගන්න. ඉතින් මම තාත්තලට කියනවා. ඔයාලා මින් පෙර මේ වගේ දුර්වලකම් තිබ්බනම් හොඳ කොමිසමක් කරන්න සප්‍රසාද වහන්සේ ඉස්සරහට යන්න. ගිහිලා ජේසුට කියන්න මේ අශුද්ධ ආත්මනි මා නිදහස් කරන්න කියලා. මේ ඒක ඒ වගේ අශුද්ධ ආත්ම මේ එක්සර්සයිස් කියන්නේ මේ ස්වාමිකරුන්ට ඒ අශුද්ධ ආත්ම යවන්න බෑ. මොකද ඔයානේ විවුර්ත කළ තියෙන්නේ. ඒකට ඔයා යන්න ඕනේ ජේසු ගාවට ගිහිල්ලා ජේසුට කියන්න ඕනේ මාව මේකේ නිදහස් කරන්න. වාගේ සිය කැමැත්ත දෙන්න ඕනේ මාව මේකේ නිදහස් කරන්න. උන්වහන්සේ අනිවාර්යයෙන් මේක කරනවා. ඒක කොමිසමකුත් කරන්න ඕනේ. මොකද ඒක සක්‍රමේන්තුවක්. ආ පාපුච්චනයක් විතරක් මදි සක්‍රමේන්තුවක්. ඉතින් මේ අර ස්පිරිචුවල් බොන්ඩ් එකත් කරන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එහෙම ස්වාමීලා වැඩ කරා. කියන්නේ මිනිස්සුන්ට තේරුම් අරගෙන ඒ අයව ඒ තැන් වලට යවලා මේ හොඳ කවුන්සලර්ස් ලවගාවට යවලා ස්පිරිචුවල් කවුන්සලර්ස්ලා ඒ දුර්වලකම් වලින් අපි ඒ අයව නිදහස් කරනවා. ඊළඟට එයාලගේ ජීවිත ලස්සනට ඉන්නවා මම දැකලා තියෙනවා. රස්සාවල් හම්බෙච්ච නැති හම්බෙලා ප්‍රොමෝෂන් නැහැ. බොස් අරව කරනවා මේව කරනකම්. නමුත් ඒව නෙමෙයි වෙලා තියෙන්නේ. අර වැඩේ කරන හන්ද බොස්ටත් පේන්නේ තමන් යකෙක් වගේ. යක්කුට උදව් කරන්නේ නැහනේ. ඒ හන්ද නැවතත් මම කියනවා මේ වරද්ද කරලා තිබ්බනම් ජීවිතේ කරුණා කරලා යන්න සප්පසාද වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට කියන්න මනස්ථාපනය වෙන්න. උන්වහන්සේට කියන්න ඒක නිදොස් ගන්න කියලා. ඊට පස්සේ ස්වාමි කෙනෙක් ගාවට ගිහිල්ලා කොමිසමක් කරන්න. ඒ කොමිසමෙන් ඔයාගේ පාපේ සාපේ නිදහස් වෙනකොට ඔයා විතරක් නෙමෙයි ඒක නිදහස් වෙන්නේ. ඔයාලින් ඉගෙන පරම්පරාවම නිදහස් වෙනවා. මොකද ඔයාගේ දරුවෝ ඒ දරුවෝ ලස්ට් එකෙන් ඉපදුනොත් එහෙම යනවනේ පරම්පරා තුන හතරට යනවනේ. ඒ හැන්ද කරුණා කරලා මේ දේ කරන්න. එතනදී තව පැත්තක් තමයි දැන් නූතනයේ දැන් ඔය පාසල් වලත් ලිංගික අධ්‍යාපනය කියලා එනවනේ. දැන් ඒකේ තියෙන සීමාවක් තමයි ඇත්තට සැබෑ ප්‍රශ්නේ තියෙන්නේ ලිංගිකත්වයට පෙර අර අපි දරුවන්ට උගන්වන්න ඕන පුහුණු කරන්න ඕන සැබෑ ආදරය කියන්නේ මොකක්ද? සැබෑ ආදරය කියන්නේ මොන වගේ දෙයක්? කියන එක මොකද නූතන ලෝකේ ආදරයයි සැබෑ ආදරයයි ලිංගිකත්වයයි වෙන් කරලා තියෙන්නේ love and sex කියන දෙය දෙකක් වශයෙන්. එතකොට ලිංගිකත්වය අපි ප්‍රේමයෙන් වෙන් කරපු ගමන්ම එය රාගය කාමුකත්වය වෙනවා. අපි දන්නවනම් හරියට ප්‍රේම කරන්න හරියට සංවේදී වෙන්න එතකොට කිසි හේතුවක් නිසා අපි හිතන්නේ පුද්ගලෙක්ව භාවිතා කරන්න අපගේ ක්ෂණික ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා. මොකද දැන් විවාහ ජීවිතයේ පවා විවාහ ජීවිතයට ඒ නෛතික ස්වරූපේ එන්නේ ප්‍රේමයෙන් එන්නේ. එතකොට විවාහුණු දෙන්නෙකුට පවා වැදගත් දෙයක් තමයි ඔවුන් දෙදෙනා අතර තියෙන ප්‍රේමය. ලිංගිකත්වය කියන්නේ ප්‍රේමයේ ප්‍රකාශනයක්, ප්‍රේමයේ ක්‍රියාවක්. ප්‍රේමය නැති තැන එය හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් වෙනවා. හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒතර තමයි එය ඇත්තට පාපය වෙතට යන්නේ. අද ඒ වගේම විවාහය සඳහා අවශ්‍යයි ලොකු ආත්ම විනයක්, ආත්ම දමනයක්, ස්වයං විනයක්. අපි කියන්නේ self discipline එකක් කියලා. ඒක හරි අවශ්‍යයි. ඒ වගේම එතන තියෙනවා ගැඹුරු අධ්‍යාත්මිකත්වයක්. ඒක නිකන් හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් නෙවෙයි. එහෙම නැත්නම් අපි අර බඩගින්න ආවා වගේ බඩගින්නේදී අපි බඩගිනි වුණාම අපි කොයි හරි තියෙන සාමාන්‍ය ආපන ශාලාවකට ගිහිල්ලා බඩගින්න සෑහීමකට පත් කරගන්නවනේ. ලිංගිකත්වය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. නමුත් අද යන්නේ එහෙමයි. එහෙම මතයක් කියන්නේ තමාට ලිංගික අවශ්‍යතාවයක් තියෙනවා ඒක කොයෙන් හරි සපුරා ගැනීමේ වැරද්දක් නැහැ කියන එක අද පැතිරිමින් යනවා. ඒ නිසාම විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ වෙනවා. එතකොට අර ඒ තුල පාපය කියන සංකල්පය, පාපය කියන යථාර්ථයත් අපි හඳුනාගත යුතුයි. මොකද ලිංගිකත්වය කියන්නේ ඉතා හොඳ දෙයක්. එය දෙයන් වහන්සේගෙන් අපට ලැබිලා තියෙන තිලිනයක්. එය අවභාවිතා කරනවා කියන්නේ දරුණු විනාශයකට යනවා. ඉතාම හොඳ දෙයක් අවභාවිතා කරාම සිදුවන හානියත් වැඩි. නිකන් පොඩි දෙයක් අවභාවිතා කරාම සිදුවන හානිය අඩුයි. මහා දෙයක්, විශාල දෙයක් අවභාවිතා කරාම ඒයින් සිදුවන හානිය, විනාශය
ඒවගේම ජීවිත විනාශවීමත් වැඩි. එක නිසායි ආත්ම දමනය, ආත්ම විනය, සොයං විනය සහ අපි කොහොමද පුද්ගලයකුට සංවේදි වෙන්නේ. කොහොමද අපි පුද්ගලයකුට හරියාකාරව ප්‍රේම කරන්නේ. ඒ දේවල් තමයි වැද. ඒ දේවල් හරියට අපි දැනගත් තම එතර අපි ලිංගිකත්වය තේරුම් ගන්නේ හුද කලා දෙයක් වශයෙන් නෙවෙයි. එහෙම නැත්තු නිකම් හුදු ශාරීරික අවශ්‍යතාවයක් වශයෙන් නෙවෙයි අපි තේරුම් ගන්නේ ජීවිතයට අර්ථයක් දෙන දෙයක් වශයෙන්. එනිසායි ඕනෑම ලිංගික ක්‍රියාවක් විවාහයෙන් පිට සිදුවෙනවා නම් එය අනිවාර්යෙන්ම පාපකාරී ක්‍රියාවක්. මොකද එවැනි ක්‍රියාවකදී ඒ පාර්ශ්වයන්ට ඇතිවන ලොකු වර්ධකාර හැඟීමක් ඇති වෙනවානේ. අපි දුන් උදාහරණයක් විවාහයට පෙර සිදුවන ලිංගික සම්බන්ධතාවයක් හෝ විවාහයෙන් පිට සිදුවන. එතකොට ඒ තුල තියෙන ලොකු වර්ධකාර හැඟීමක්. හෘද සාක්ෂිය වද දෙනවා. එතකොට ඒ තුලින් මේ පුද්ගලයාගේ ආත්මය විනාශ වෙලා. ආත්මය මැරිලා. මොකද නිරෝගී ලිංගික ක්‍රියාවලියක වර්ධකාර හැඟීමක් එන්නේ නැහැ. ගිල්ට් එකක් නැහැනේ. ඒ කියන්නේ විවාහුණු ස්වාම පුරුෂයා බිරිඳ අතර ප්‍රේමයෙන් සිදුවන ක්‍රියාවලිය තුල වර්ධකාර හැඟීමක් ඇති වෙන්න ඒ තුලින් ඔවුන්ගේ ප්‍රේමය තව වැඩි වෙනවා. ඇත්තට ඒ තිබුණු ප්‍රේමය තව තවත් ශක්තිමත් වෙනවා. බැඳීම ශක්තිමත් වෙනවා. වර්ධකාර හැඟීමකදී වෙන්නේ අපේ ඇතුළාන්තය මැරෙනවා. ආත්මීය වශයෙන් අපි මිය යනවා. එතකොට අර ලෝකේ අද තුරන් කරගෙන යනවා විවාහයට අමතරව හෝ පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් වැරදි නැහැ කියන එක සාධාරණීකරණ විවිධාකාරයේ තර්ක ගෙනල්ලා ඒ ඉතාම භයානක විනාශකාරී තත්වයක්. ඒ විතරක් නෙමෙයි ඕනම දෙයක් ඒ වයසට පෙර අත්දැක්කම එහි ඇත්තට අර්ථය විර නැති වෙලා යනවා. ඒ හුදු හිස් ක්‍රියාවක් බවට පත් වෙනවා. එතකොට තමයි අපි ලිංගිකත්වයට ඇබ්බැහි වෙන්නේ. මොකද ඒකෙන් සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැති නිසා නැවත ඒ හොයාගෙන යනවා. දැන් ආයේ ක්‍රියාවෙන් කිසිද තෘප්තියක් ලැබුණු නැති නිසා අපි හිතනවා මේක තව සැරයක් කරන්න ඕන. ඒකයි මේක උනේ. ඒතර ආයි අපි ඒ දේ හොයාගෙන යනවා. ඒතර අපි ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා කියන්නේ ඇබ්බැහි හැම හැබ්බැහි වීමකින්ම ඒ ඇබ්බැහි වුණු පුද්ගලයාගේ ජීවිතය දිය කරලා දානවා. විනාශ කරලා දානවා. එතකොට අපේ කතිකාව එහෙම නැත්නම් මිනිසුන්ගේ චින්තනය යා යුත්තේ සැබෑ ප්‍රේමය කියන්නේ කුමක්? සැබවින්ම පුද්ගලයෙක් වෙනුවෙන් අපි ජීවිතය කැප කරනවා කියන්නේ කුමක්ද කියලා ගවේෂණය කිරීම තමයි සිදු වෙන්න ඕන. ආචාර්යතුමනි මට තවත් එකක් මතක් වුණා මේ ඩුබායි වල වෙච්ච දෙයක්. අපේ යක්ෂයා කණ්ඩායමේ හරි හොඳ පුද්ගලෙක් නමුත් ලොකු දුර්වලකමක් තිබ්බා. එයාට මේ ස්පා වලට යන එකක් තිබ්බා. මම දන්නේ මේ ස්පායි ඒ ස්පා වල තියෙන වෙනස. ඒ ඉන්නේ චීන මිනිස්සු. මට කෙනෙක් කියනවා බ්‍රදර් මට මේකෙන් එළියට එන්න බෑ මට හැමදාම මෙතන අත තියලා මොනවදෝ කියනවා ඊට පස්සේ මට පිස්සු හදනවලු ඒ ස්පා එකට යන්නම හිතනවා. එයා මේ බාමන් කෙනෙක්. අද ජීවිත ගතරත් නෑ. එයාගේ ආත්මෙට නිවන්සප් ලැබෙන්නේ ආශිර්වාද කරන්න ඕනේ. ඉතින් එයාට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ හෝටලයක වැඩ කරේ බාමන් කෙනෙක්ට හම්බ කරන සල්ලි ටිප් ඔක්කොම යන්නේ අර චීන ගෑනුන් ස්පා වලට. ඔය වගේම තව එක්කෙනෙක් හිටියා එයා වෙන රටක ඉඳන් එනවා බිස්නස් වලට ඩුබායි වලට. එයාට තිබ්බ දරුණු ලෙඩක්. එයාට තිබ්බ එකකින් ඉවරලා එහා පැත්තකට යනවා ඊළඟ එකට යනවා අන්තිම බලනකොට අතේ තියෙන සල්ලි ඔක්කොම ඉවරයි. පාර දිගේ තියෙන ඔක්කොම ස්පා වලට ගිහලා යනවා. දැන් කියනවා මේ පූජාවට යන්න මාත්ද කියනවා මට විනාඩි 5ක් දෙන්න කියලා මෙයා මේක පුද්ගල රින්ජානවා. මම දවස ඇත්තට මම එන්නේ ගැහුවා. ගැහුවේ මම කොහොම මාත්ක ඉඳලා ඔයගේ ජරා වැඩ කරන්න බෑ. අපි මේ පල්ලියට යන්න ගිය මිනිස්සයා එයාට අර මේ අර අර කතාවට කියන්නේ මේ තිරික්කල යනකොට අර ගහේ බැඳලා ඉන්න ගොනත් තිරික්කල සද්ද ඇහිච්චම මේ කෑ ගහනවා කියන ඒ වගේ මේ මනස ලොකු දැනෙනවා. පස්සේ අපි කට්ටිය මේක කවල ආයෙත් එයාටත් ওই වැඩේ කරා යාඥා කළා මේ ඩිලිවරන්ස් එකක් කරා එයා මේ වනේ දේව කරුණෙන් අද අපේ යාඥා කණ්ඩායමක නායකයෙක් කියලා. හරි මේ හොඳ එයා හැම වෙලේම කියනවා ඔයාලා තමයි මාව බේරගත්තේ කියලා. සල්ලි පඩියෙන් 160ක්ද 70ක්ද ගෙදර යවනවා. ඉතුරු ඔක්කොම මේ ඔය පාවුල කීනුන්ට දීලා. ඉතින් ඒ කට්ටිය බන්ධනයක් කරනවා. එයාලා ජප කරනවා. ඒ කියන්නේ කස්ටම ආයෙත් එන්න. එන්න. ඔව්. ඉතින් ඒකේ බලපුවහම තියෙනවා අර ෆ්‍රෙන්ච් වී එකේ අර
පූසෙක්කන්න මෙහෙමම කරන්න ඒවා අරමම ඔය කෝම් වෙන්නේ අර පුද්ගලව ඇදල ගන්න කන්න. ඉති නැත්තන්ද එකකින් සතුට වෙලා ඒක මල්ලපිකටත් යන එක එකට තැහැපත් කන බලංගයාම බීජිති බොක්කෝමට කියීල. ඉති මට අපේ හොඳ යාලුගේ මේ මස්සින කෙනෙක්. නමුත් මට යාර දැනෙන්ද පිටටත් හයිියෙන් ගහන්ඩ වුණා මේ අද තිමන් සන්තෝසය ගැවික වරදක් නෑ එමනුස ගෙදට සලියන්න නෑ නයවේලා බොරු කියනවා අයට පස්සේ මේ මට මේ ප්‍රෆික් ෆයින් හම් වුණ අරවාමයෝකිල ඇත්තරම් ට්‍රෆික් ෆයින් මේ ස්පාෆයින් ගත්තියන්න මම මෑතකදී දරුණු පැත්තක් මෙහි තියෙනවා මේ පත්තරේ දැක් එකක් හරි වීඩියෝ එකක් දැක මේ දැන් එච්චයිව බෝවෙන්න ස්පාාවලින් ලංකාවේ ඕ ඒක අවපරාජයක් නිකන් හිතන්න ගෙදරන්න මනුස්‍ය ඔය ස්පායකර ගීල ඔය විසි ජරගල ගෙදර නෝනටාපුහම දරුවන්ට මොකද වෙන්න ඒහන්ද කාරණක ඉල්ලීමක් ඔයගේ දේවල ඇබ්බැහි වෙලා ඉතියමන් යන්න කොමිසමකට ජේසුගාවට යන්න මනස්ථාපනයමෙන්න්න ඔයා ඒ ලබන තාවක්කාලික සතුට වැඩිය ලොකු විනාසයක් තමගේ පවුලට වෙන්න ඒහන්ද ඒවැ මිදන්න තාමකද අප කියන තියන්න එකතා අර අපේ අපි අපේ ජීවිතයට ගැඹුරින් ප්‍රේම කළ යුතුයි. මොකද සැබෑ ප්‍රේමය අපව ආරක්ෂා කරන දෙයක්. පාපය අපි විනාශ කරන දෙයක්. සෑම පාපයක්ම සොයන් විනාශකාරී. Sin is self-destructive. එතකට විනාන්නේ ජීවිතය ඒ වගේ විනාශවෙඩ යන කෙනා ඇත්තට තමාගේ ජීවිතයට ආදරේ නොකරන කෙනෙ. එවැනි කෙනෙකුට අනිත් අයට ආදරය කරන්නත් බැහැ අපට ජීවිතයේ දුන්නු දෙයන් වහන්සේට ආදරය කරන්න අද මොකද ලෝකයේ පැතිරගෙන යන චින්තනය තමයි තර්කය තමයි පාපය කියල දෙයක් නැහැ ඒ නිසා තමා කැමති නං තමාට එයින් සතුටක් තෘප්තියක් ආතල් එකක් ලැබෙනව නම් කරන්න එක පාපයක් නෙවෙයි කියන චින්තනය තමයි අද සමාජ මාධ්‍යවලින් පවා පතුරුවන්නේ සමහර බුද්ධිමතුන් පවා එය සාධාන්නකට සාධාරණය කරණය කරනවා විතරන්න වෙයි ඒ සඳහා තර්ක ගේනවා නමුත් ඒ එහෙම ගේන පුද්ගලය තමන්ගේ ජීවිත මංහිතන්න විනාශ කරගෙන ඉන්නේ මොකද විනාශ වුණු කෙනෙක් කැමති අනිත් අයවත් එතනට දාගන්න ඒ වලට දාගන්න එහෙමනි මනුෂ්‍යයාගේ ස්වභාවය මොකද ඒ පුද්ගලය දන්න ඔහුට අනාගතයක් නැහැ ජීවිතයට හරයක් නැහැ අනිත් අයවත් ඒ වලට දාගන්න තමයි බලන්නේ මොකද යක්ෂයාගේ ස්වභාවය ඒකනේ යක්ෂයා කියන්නේ අර්ථවත් ජීවිතයක් ගත කරන කෙනෙක් නෙවෙයිනේ අවුලක ඉන්න කෙනෙක් නතර ඔහු බලන්නේ ලෝකයම ඒ අවුලට ගේන්ඩ ලෝකයම ඒ අවුලට ඇදලා ගන්ඩ මුළු ලෝකයම අපායට ගණ්ඩ තමයි ඔහු උත්සාහ කරන්නේ යක්ෂයාගේ මූලික ස්වරූපය තමාගේ ජීවිතයට ප්‍රේම කරන කෙනා කැමති අනිත් අයත් හරවත්ව අර්ථවත් ජීවිත ගත කරන එකට ඒක නිසා අර බොහොම විවිධාකාරයේ දාර්ශනික තර්කානුකූල විදිහට සාධාරණී කිරීම් කරන අය ගැන අපි පරිස්සම් වෙන්න ඕන මොකද යක්ෂයාගේ ස්වරූපය තමයි ඉතාම දක්ෂ තර්ක ගැනීම දක්ෂ තර්ක දාර්ශනික අදහස් ගෙනල්ලා මිනිසුන්ගේ ජීවිත අවුල් කිරීම සහ පාපයට අපව ඇදලා දැමීම එනිසා තමයි අර ඔබතුමාගේ ඒ අත්දැකීම් සහය විග්‍රහය වැදගත් වෙන්නේ මොකද ඒවා සත්‍ය අත්දැකීම් නිසා එනිසා මේ ගැන මෙනෙහි කරන්න තමාගේ ජීවිතයට ප්‍රේම කරන්න පටන් ගන්න මොකද අපි හැමෝම හොයන්නේ සැබෑ ප්‍රේමය අපේ ගැඹුරුම අවශ්‍යතාවය ලිංගිකත්වය නෙවෙයි අපේ ගැඹුරුම ආත්මය අවශ්‍යතාවය තමයි සැබෑ ප්‍රේමය පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීම. සමහරකැයි ලිංගිකත්වයට යන්නේ ඔවුන් හිතන ඒ තුළින් සැබෑ ප්‍රේමය පිළිබඳ අත්දැකීමක් ලබන්ඩ පුළුවන් කියලා ඇත්තට එහෙම දෙයක් ලබන්ඩ බෑ එතන තියෙන වාණිජමය වශයෙන් හුවමාරුවක් තියෙන්නේ. ඇත්තට සැබෑ ප්‍රේමයක් නෙවේ අර මුදල් ගෙවන නිසා තාවකාලිකව රැවටීමක් තමයි ඒ ස්ථානවල සිදුවෙන්නේ. අපට කොන්දේසි විරහිතව ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ පමණයි. ක්‍රිසුන් වහන්සේ විතරයි අපට කොන්දේසි විරහිතව ප්‍රේම කරන්නේ සහ
ලෝකේ වෙනස් නොවන එකම බලවේගය උන්වහන්සේ විතරයි. අනෙකුත් දේශපාලන මතවාද, දාර්ශනික මතවාද, ඒ වගේම විවිධාකාරයේ තියෙන චින්තනයන්, විවිධාකාරයේ විසඳුම්, දේශපාලන ක්‍රියාවලියන්, දේශපාලන නායකයන්, පක්ෂ, ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා. සෑම දෙයක්ම වෙනස් වෙන දෙයක්. අපිට අවශ්‍ය ජීවිතයට වෙනස් නොවන කෙනෙක්, වෙනස් නොවන යථාර්ථයක්, ඒ යථාර්ථයට එල්ලීගෙන සිටීමෙන් තමයි අපේ ජීවිතවලට සැනසීමක් ලැබෙන්නේ. එතකොට වෙනස් නොවන එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා සැබෑ සැනසීම තියෙන්නේ එතනයි. අනිකුත් දේවල් වලින් අපට తాවකාලිකව විනාඩි ගණනාවකට පොඩි සැනසීමක් විසඳුමක් ලැබෙනවා. නමුත් ඒවා නෙවෙයි අපේ සැබෑ පරමාර්ථය විය යුත්තේ. අපි හැමෝම හොයන්නේ අපේ ජාතිය, ආගම, කුලය, සංස්කෘතිය, භාෂාව කුමක් වුවත් සදාකාලික දෙයක්, වෙනස් නොවන දෙයකට තමයි අපි හැමෝම මේ ගවේෂණයේ යෙදෙන්නේ. එහෙම වෙනස් නොවන කෙනෙක් ඉන්නවා. ඒ වෙනස් නොවන කෙනා සත්‍යයක්. ඒ තමයි දෙවියන් වහන්සේ. එතන අපිට සැනසීම ලැබෙන්නේ එතනින් විතරයි. අනිත් හැම දෙයක්ම අපව දීර්ඝකාලීන වශයෙන් අපව රවට්ටන දේවල්. එනිසා තමයි එවැනි බලවේගය පස්සේ යන අයට කවදාකවත් සැබෑ සැනසීමක් නොලැබෙන්නේ. එතන ඒ වෙනස් නොවන ඒ තනන් වහන්සේට, ඒ වෙනස් නොවන ඒ පියාණන් වහන්සේට අපි එල්ලීගෙන සිටිමු. ඒ තුලින් අපගේ ජීවිතවලට අවශ්‍ය මාර්ගෝපදේශනය, හරය, ආලෝකය, ආදර්ශය ලබා ගනිමු. එතකොට අපිට කවදාකවත් කලකිරීමක්, ජීවිතයේ පිළිබඳව එපා වීමක් සිදු වෙන්නේ නැහැ. මෙය ඒ සඳහා ඔබ හැමට කරන කාරුණික ආරාධනාවක්. අදත් අපට මේ මහඟු මඟ පෙන්වීම ලබා දුන් අපගේ මිත්‍ර ජෝසප් මංජුල පීරිස් මහතාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. ජේසු පිහිටා. ජේසු පිහිටා මහත්තයා.